දේශන වලට අහුම්කන් දීලා ඒ වගේම ඕගොල්ලෝ උදේ ඉඳලා මේ වෙනකන් මෙතන ඉඳගෙන ඉඳලා යම් අපහසුතා මැද්දේ ඉන්න අවස්ථාවක් වශයෙන් පළමු කොටම අපි තේරුම් ගත්තා අපි අහගෙන හිටිය දේශන ගියේවා ඕගොල්ලෝ සාවධානව හිටියා නමුත් ඕගොල්ලෝ තාම පොඩි දරුවෝ ඕගොල්ලන්ට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා අර කන්න අතිරහත් තිත්තයි මොන මට්ටමේ දෙයක් කළත් ඒ යම තමන්ගේ සීමාව පෙන්නට පස්සේ තරමක් අසීරු වෙන බව අපි කවුරුත් පිළිගන්න ඕනේ ඒක අපි ඕගොල්ලන්ගේ වයස ඉඳලා ආපු අය නිසා ඕගොල්ලන්ගේ මානසිකත්වය මොකද්ද කියන්නේ අපි ඒක ගැන අවබෝධයක් තියෙනවා පුතේ මම මේ පාසලේ ගුරුවරයෙක් එතකොට අපි ගනුදෙනු කරන්න වැඩ කරන්නේ ඔයගොල්ලොත් එක්ක ඊට අමතරව අපි සමාජයේ වැඩ යම් යම් දේවල් අපේ ශේස්ත්‍රවල අපි කරනවා අද අපි ලැස්ති වෙන්නේ සංගීතය සහ ආතති කලමනාකරණය කියන වැඩසටහන එවැනි හරවද්දයක් ඔබට ඔබගේ ජීවිතයට ගත යුතු වැදගත් කාරණා කීපයක් ගැන ඔබට සරලව දැනුම් දෙන්න ඒ දැනුම් දෙන්නේ පුතේ සෞන්දර්යාත්මක රසවින්දන පැතිකඩ කීපයක් පාවිච්චි කරමින් අපිට පුතේ දැන් මම දැක්කා මේ පොතේ තියෙනවා දාලා සංගීතය වැඩසටහන කියලා. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් ෆ්ලෑෂ් බෑක් දෙන්නේ නේද? සහරා ෆ්ලෑෂ් දෙන්නේ කියලා ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. එහෙම දැක්කමනේ. විස්තරයක් දාලා තිබ්බේ නෑනේ. නමුත් සංගීතය ගත්තාම අද ගත්තාම පුතේ මේක විශාල ශේස්ත්‍රයක්. විවිධ පැතිකඩ ඔස්සේ මේක විහිදලා තියෙනවා. සංගීතය ගත්තාම එක පැත්තකින් අද මේක කලාවක් වගේ මේක පැත්තකින් මේක විද්‍යාවක් මේක කලාවක් වගේ මේක පැත්තකින් මොකද්ද මාධපති විද්‍යාවක් එතකොට මේ සංගීතය අපි මේ ඕගලන්ට පේන භෞතිකව පේන මේ කාරණා ටික අරනවා පස්සේ මේ වෙන්නේ මේ අපේ සද්දයක් ශබ්ද තරංගයක් එක්ක අපි මොළේට යනවා මේ ඒ ශබ්ද තරංග අපි මොළේට ගමන් කරනවා මේ මොළේට ගමන් කළාම මේ සංගීතය තුල අපි මොළේ තියෙනවා ඇල්ෆා තරංග මේවට යම් බලපෑමක් ඇති කරනවා විශේෂයෙන්ම ওই හයිපොතැලමස් මේ ප්‍රදේශ මොළේ තියෙන මේ ප්‍රදේශයට මේ සංගීතයේ ශබ්ද ගියහම මේ ඇල්ෆා තරංග වල පැහැදිලි බලපෑමක් සිද්ධ වෙනවා ඉතින් කෙනෙකුට අහන්න පුළුවන් හැම සංගීතයක්ම අහුවාම මෙහෙම යම් කිසි හොදක් වෙනවද ඒකෙන් අපිට සතක් වෙනවද මොකද්ද මේකේ තියෙන යහපත් පැත්ත මොකද්ද මේකේ තියෙන යහපත අයහපත මොකද්ද දැන් ඔයගොල්ලෝ දන්නවා ජරා කෑමක් කෑවම බඩ අපසත් වෙනවා ජරා කෑමක් කෑවම බඩ අපසත් වෙනවා නේ ඒක පේනවා මොකක් හරි අපිට මොකක් හරි සාධකයක් තියෙනවා මේ කාපු කෑම හරි ගියේ නෑ වැඩි අවුල් ගියා වැඩි හැබැයි නරක සංගීතයක් ඇහුවාම කනක් කැපෙනවද අතපයක් කැඩෙනවද එහෙම වෙන්නේ නෑනේ එහෙනම් මේක අපිට මයින්න සාධකයක් නෑ ඒ නිසා අපි අහන සංගීතය අපි පාවිච්චි කරන සංගීතය භාවිතා කරන සංගීතය ඕගොල්ලෝ මේ දැන් මේ තරුණ මහත්තුරු නෝන්ලා පිටසක් මෙතන ඉන්නේ උසස් පෙළට ඇවිල්ලා නේ පොඩි ළමයි නෙමෙයි එහෙම නේද මේ තරුණ පිරිසක් තරුණ මහත්මීන් පිරිසක් මෙතන ඉන්නේ ඉතින් එහෙනම් පොඩක් මහත්ම මහත්මීන් වගේ පොඩක් හැසිරෙන්නත් ඕනේ දැන් අර චූටි කාලේ හිටිය විදිහට ඒ සැහැල්ලුව ජීවිතේ අරගෙන ඉන්න බෑනේ ටිකක් උසස් පෙළට ආපු ළමෙක් ඊට වඩා සංගමයක් තියෙන ශික්ෂණයක් තියෙන ශිෂ්‍යයා කියලා කියන්නේ ශික්ෂණයක් තියෙන කෙනා කියන එක ඔබට කොච්චර අපහසු වුණත් ඔබ කොච්චර පීඩාවට පත් වෙලා හිටියත් ඔබ කොච්චර ඉඳගෙන එක වෙලා කාලයක් ඉඳලා ඔබට සමහර දේවල් ඔළුවට ග්‍රහණය එක ක්‍රමයකට නොවුණත් ඔබට හැකියාව තියෙන්න ඕනේ ඔබට හැකියාව තියෙන්න ඕනේ මොකද්ද ඉවසීමෙන් ඉන්න පුතේ දැන් කලින් කතා කරපු වෛද්‍යවරයාත් මට ඇහුණා මේ ආතතිය කියන වචනේ කියනවා. ඔයගොල්ලෝ දන්නවද ආතතිය කියන්නේ මොකද්ද කියලා? මොකද්ද මේ ආතතිය? මේකට ඉංග්‍රීසි කියන ස්ට්‍රෙස් කියලා. මොකද්ද ආතතිය කියලා සරලව දැන් ආතතිය කියලා හැමෝම කිව්වනේ. ආතතිය කියන්නේ මොකද්ද කියන එක ඔයගොල්ලෝ දන්නවද? පොඩි අදහසක් ඔයගොල්ලන්ට මේ ගැන තියෙනවද? තියෙනවද? පුතේ අපි ජීවිතේ අපි වැඩ කටයුතු කරගෙන යද්දී අපිට ප්‍රශ්න ඇති වෙනවා.
അപ്പോൾ പ്രശ്നം തീരണം അതിനകത്ത്. അപ്പൊ ജീവിതത്തെ വിടക്കറിയാൻ അപ്പം പ്രശ്നം തീരണം. അപ്പൊ ഗതിരീതി പ്രശ്നം തീയേണ്ട പുളുവാം. അപ്പി അപ്പി പാസ്റ്റർ അവിടെ പ്രശ്നം തീയേണ്ട പുളുവാം. സമാജത്തിൽ പ്രശ്നം തീയേണ്ട പുളുവാം. പന്തി ആളും അത്ര പ്രശ്നപ്പെട്ട് തീണ്ടത്തെ തീ കളി നീ പ്രശ്നിച്ച അപ്പൊ ജീവിതത്തെ അധികരണ കണസ്ഥല്ല. പ്രശ്നിച്ച അപ്പൊ ഈ ജീവിത അധികരണ കണസ്ഥല്ല. വിടാവ് അപ്പൊ യാത്ര തീക്കില്ല സറല വെക്കണം. മടക്കി ഞാൻ ആദ്യത്തെ ഞാൻ മുഖാദ്യമായി പൂത്തി ജീവിതത്തെ പ്രശ്നിച്ചാധികരണ് കണസ്ഥല് വെഹസ് അപ്പി സരള വാത്തത്തിയെ കീറോ മാൻ സരള ആദ്യത്തി ആക്കിയാണ് ഒകളു ഉദ്ദേ സ്കൂളിട്ട് എന്നോണി മിതണ്ട ഹതാമാട്ട കളി എന്റോണി ഇവിടെ ബസ്സിക്ക് പെടലേനോ ബസ്സിക്ക് ഗിയ ഹരി പ്രശ്ന സ്കൂളിൽ ഹതാമാട്ട കളി എന്നെ ബരുന്നു തൊബ് മക അല്ല കണ്ണോ അന്ന് ഒബിട്ട് അണ്ണു വിധി അന്ന ഒന്നോട്ട് സിയും വാത്തത്തി ആക്കിയാത്തി വേണോ ഒബ വിവാഹം കേക്കിട്ട് മൂന്ന് ദിന സുദാനം വേണോ ഒബ വിഭാഗങ്ങൾ മൂന്ന് തീലത്തിക്കണം മേ വിദ്യനെ പാവശ്രീതി മൂന്ന് വിഭാഗം മൂന്നുതുണ്ണ പാസിലെ വാർ പരീക്ഷനോട്ട് മൂന്നുതുണ്ണ ഓളികളിലോട്ട് മൂന്നുതുണ്ണ സാമാന്യ പിള്ളട്ട് മിന്നമേ വിഭാഗീയ കിട്ട വകയെ മൂന്ന് ദിന അവസ്ഥാവക ദീപങ്ങളുടെ താവകാലിക്ക് ആദ്യത്തെ അക്കത്തി വേണം സ്ട്രെസ്സകത്തി വേണം മിക താവകാലിക്ക് സ്ട്രെസ് കാടത്തെ തീരണം മിത്തന്റെ വില സിന്ധു ഒക്കെ ഉണ്ടെങ്കിൽ അപ്പിക്ക് തോകൾ ഞാൻ കാട്ടാറി അറ പിടി പാസ് അറ ബസ്സറത്തി ബമ്പരഹായിക്കല്ലോ കരകനെ പൂത്ത കഥാകളിലൊക്കെ യൂത്യം സ്റ്റേജിലുള്ള ഗീത ഗാനം ആക്കണമെങ്കിൽ അവിടെ താവകാലിക്ക് എത്തിയോ ആദ്യ പിന്നെ ആദ്യത്തേക്ക് എനിക്ക് ഓണക്കിനെ കൂട്ട് ഓണ മുഖത്തേക്ക് എത്തിക്കേണ്ടി പോളുവാം സമൂഹ പരീക്ഷണ മൂന്ന് ദിനെ കൂട്ട് കഥാവക്കറ ഇസ്രാടെ വരും അക്കറ മിന്നം താവകാലിക്ക് പുത്തി ആദ്യത്തെ എത്തിക്കണോ ഹെബൈ പണ്ണമേ എന്നെ ആദ്യത്തിയ മീ പ്രശ്നം എത്തിക്കണ കണസ്ഥല്ല ഒബക്ക് ഈ ജീവിതത്തിലെ പ്രശ്നം ആക്കിയോ മീൻ ഏവ ഹാ ബലിമീൻ ദീർഘാലീന വസേൻ ബലപ്പാണോണം അന്ന അവസ്ഥ ഉറപ്പിക്കണോ ആതതിയക്കില്ല മേക മാനസിക ആക്രമിക താവക് എനിസാ സംഗീതത്തെ ഭാവിച്ചിരുന്ന കൊഹമത് അപ്പി ആതത്തിയെ മിതന്നെ നത്ത ആതത്തി അപ്പി അതൊന്നും സൈലന്റ് കിലോ കിയല കൊഹമത് അപ്പി ആതത്തിയെ മിതന്നെ കിയ കാരണാവ് പോയാകനെയാണ് സാമാന്യം ജീവിതത്തെ പ്രശ്നം എത്തി വന്നെത്തി അപ്പൊ ഇതാണവാ അപ്പിന്റെ സാമാന്യം എക്കൊക്കെ പ്രശ്നം തീരണം എക്ക ഓകോളണ്ട് തീരെ പ്രശ്നം അത്തമായി പൗളി ദന്നെക്കിന്നോണ അക്ക ഇനങ്ങി അത്ര പ്രശ്ന താതിരി മട്ടനിമി ഇണങ്ങിട്ട് അമ്മാതിരി മട്ടനിമി മല്ലിട്ട് കിളെ പുത്തേക്കുട്ടി തന്നെ പോലുവാ വെണ്ട പെയ്ത് മീ മമ്മിക്ക് ലമങ്കി മാനസികത്ത് മീ ലോക്കു ആയിട്ട് വെടിയിട്ടിയാൻ തീരുന്ന പ്രശ്നം വിനയവാ വെടിയിട്ടിയാങ്കി സമാജായി ഓകുളങ്കി സമാജായി പുത്തി ദേഖാ പെഹദിലും ദേഖാ വെടിയിട്ടിയാണ് പ്രശ്നം വിനാസ് നെത്താം പൗൾ പ്രശ്നം ഗെതിര ഓകുളങ്കി ഗെതിര അമ്മത അത്ത പ്രശ്നം രണ്ടു വീണോ തെണ്ണ വിസിൽ പാറൂവിനെ തത് തത് ബ്രോക്കിലാക്കി വീണേണ് സദ്യ തീയുന്ന പേ സദ്യ തീയുന്ന പേ സദന വത്താൻ സദ്യത്തി പോ തപ്പി സദ്യന വത്തണോ അപ്പി പോകളെ സദ്യത്തി പോ അപ്പി സദ്യന വത്തണം അനിത് കാരണാവതമായി ലമൈൻ്റ് സഹ മീ സമാജി ബഹുതരയാ തീന പ്രശ്ന വ്യക്തമായി ആതത്തിയ കൗരുദ്ധാന്നേ മീ മദ്രവ്യവൾട്ട് എബ്ബൈവീന്ന് മദ്രവ്യവൾട്ട് എബ്ബൈവണ് മുഖദ്ദേവിന് മദ്രവിഭാവിച്ചിരിക്കുന്ന ആതത്തി തീനായ കൗരുത്തേക്ക് തന്നെയാണ് ഇത് മദ്ര വിഭാവിച്ചിരിക്കാൻ മത്തിന് സാമാന്യം ആസ അപ്പിക്ക് തന്നു അപ്പിട്ട് പൊടി അപ്പി ഓകളെ വയസ്സിലമ്മ അപ്പിട്ട് കൂടെ അക്കിത്തവത് സമാറക്കാരന് അഭി പ്രസിദ്ധി നോക്കൂ തപ്പി ഓകളെ മാനസികത്തെ അഭി തന്നോ എത്തോട്ടെ എത്തോട്ടെ മദ്രവ്യ പോലെ അബ്ബൈ കമക് ദക്വാന്ന് സിദ്ധന വേണം മദ്രവ്യ മത്തിന് ഞാൻ കെമത്തീന് ഇന്നി പുതിയ ആത്തത്തിയിട്ട് ഞാൻ ബലൻ ഹൗസിട്ട് അപ്പൊ ഈ ടൗണിലേക്ക് ഞാൻ കൊട്ട് ദിഗ പോളി മതിയണോ മിനുസു ഇക്ക പേലാട്ടിക്കണോ ഹറിമ സംഗീമയും രണ്ടുണെ കിസീമ സദ്യക്കണ ഹെലഹോൾ മണക്കണ ഹെമോമ ഇക്ക പേലാട്ടിക്കണോ പക്ഷേ ബലിനോട് ദൽഘാൽ എതന തീരണോ മേ എതന ഇന്ന് മുഖത്ത് വൈനിസ്റ്റോസ് അന്ന് എതന്നാ കട്ടി ഇന്ന് പോമ സംഗമയും സഹലുവും
එක පෙළට ඉන්නේ. ඉතින් මේ මද්රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ තාත්තද නිසා සරලව කිව්වොත්. අනික් කාරණාව තමයි මේ වර්තමාන දුවන සමාජෙ මේ ඊනියාසුළු ධනෙස්සුරට ඇතුළු වෙන අපි එකට කියනවා මේ මධ්‍යම පන්ති කියලා ඕගොල්ලෝ අහලා තියෙනවනේ. මේකට ඇතුළු වෙන දරණ උත්සාහය හැමෝම අන්න ඒ තුලත් නැති කරන්නේ මේ ආතතිය නැති කරගන්න අපි පාවිච්චි කරනවා මානසික යහපැවැත්ම කියන කාරණාව. ඒක අපි කියනවා mental well-being කියලා. මානසික සහ කායික යහපැවැත්ම mental physical well-being. දැන් මේ well-being කියලා කියන්නේ මානසික යහපැවැත්ම කියලා කියන්නේ මොකද්ද? මනස අපේ සිතුවිලි ආකල්ප වගේ දේවල් වල සුවතාවය. ඒ අපි සුවතාවෙන් ඒ මානසික තත්ත්වය පවත්වාගෙන යන්නේ කොහොමද? එන්නේ ඒ කාරණාවෙන් අපිට පුළුවන් ආතතිය කළමනාකරණය කරගන්න. විශේෂයෙන් අපි ඒකට අනුගමනය කරන යුතු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔය භාවනා වැඩසටහන. අපි මම බලාපොරොත්තු වෙන පොතේ ලිහිලන අභ්‍යාසයකුත් කරන්න ඕගලන්ට. එතකොට භාවනා වැඩසටහන් ලිහිලන අභ්‍යාස. එතකොට මෙන්න මේ ලිහිලන ක්‍රම පාවිච්චි කිරීම තුළින් අපිට පුළුවන් මේ ආතතිය කියන කාරණාව අවම කරගන්න. ඒ වගේම ආතතිය නිසා පුතේ අපේ ඇතිවෙන ශාරීරික ක්‍රියාව ගැන කතා කළොත් අපේ ශරීරයේ තියෙනවා අධිවෘක්ක ගන්ත සහ පිටියුටරි කියලා ඔයගොල්ලෝ අහලා ඇති විද්‍යාව කරපු දරුවෝ. මෙන්න මේ ගන්ත ක්‍රියාත්මක වෙලා අපේ ශරීරයේ ඇති කරන කෝඩිසෝල් කියලා හෝමෝනයක්. මේකට කියන විඩාබර හෝමෝනයක් කියලා. විඩාබර හෝමෝනයක්. කෝඩිසෝල් කියන හෝමෝනය. මං කාලය යන නිසා ඉක්මනට මේ ටික කියාගෙන යනවා ඔයගොල්ලන්ට. ඒ නිසා සාවධානව චුට්ටක් හෙවුම්කම් දෙන්න. මේ කෝඩිසෝල් කියන හෝමෝනය ඇතුළු වුණාට පස්සේ අපිට ඇති වෙනවා එපා වෙන ගතිය. වැඩ කරගෙන යෑමේ අපහසුව. එක තැන ඉන්න අපහසුව. එක අවධානයක අපේ මනස තියාගෙන යෑමේ අපහසුව. මෙන්න මේ කෝඩිසෝල් කියන හෝමෝනය හොඳ හෝමෝනයක් නෙවෙයි. අර මං කිව්වා වගේ සංගීතය වගේ දේවල් ඇහුවට පස්සේ, යහපත් සංගීතයක් වගේ දේවල් ඇහුවට පස්සේ මේ විඩාබර හෝමෝන ශරීරයට එහෙම වළක්විලා විඩාබර හෝමෝන ශරීරයට එන්න තියෙන ඉඩ නැති වෙලා අපේ මොළයේ තියෙන ඇල්ෆා තරංග වලට සංගීතයේ බලපෑමක් ඇති කරලා අපිව ප්‍රබෝධයෙන් තියන්න උත්සාහ කරනවා. දැන් මම කියවනේ යහපත් සංගීත භාවිතාවක් තියාගන්න ඕනේ කියන එක. මොකද යහපත් සංගීතය කියන එක ගැන ඕගොල්ලන්ට අදහසක් තියෙනවද? අපිට රිලැක්ස් වෙන්න පුළුවන් සංගීතයක් කියලා අදහසක් මම කර තියෙනවද? අපි මෙන්න මේ සංගීතේ රිලැක්ස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ ආතතිය ඒක අවස්ථාවක් තමයි විෂාදිකින් තත්ත්වය. මේ විෂාදයේදී සිද්ධ වෙන්නේ එකක් තමයි සුපීඩන. ඒ තමන්ට පීඩාවක් ඇති කරනවා. අනික පරපීඩන අනුන්ට පීඩාවක් ඇති කරාම මොකද වෙන්නේ? ඝාතනය වගේ තත්ත්වයටපත් වෙනවා. තමන්ට පීඩාවක් ඇති කරගත්තාම එයා සියදිවි හානි කරගන්නවා වගේ තත්ත්වයකට ඒ විෂාදයේ කියන ලෝක තත්ත්වයට. විශේෂයෙන් මේ ළඟදී කැලණි කැම්පස් එකේ ඉතාම අවසනාවන් සිදුවීමක් වුණා. තමන්ගේ පෙම්වතියට පියෙන් යන්න. ඒ මොකද්ද? ඒත් අර තමන්ගේ මානසික තත්ත්වය හරියට තියාගන්න බැරි වීම නිසා, සමතුලිත තත්ත්වය තියාගන්න බැරි වෙච්ච නිසා ඇති විෂ තත්ත්වයක්. දැන් අර තමන් බූට්ටියක් ආපු කෙනෙක් වුණත් සමහරක් සින්දු ඇහුවට පස්සේ ඒ තමන්ගේ මානසිකත්වය වෙනස් වෙනවා. ඔගොල්ලෝ අහලා ඇති සමහර විට, අහලා නැතිව සමහර විට. අමරදේව මහත්තයාගේ සින්දුවක් තියෙනවා, බොල්වි අහුරු වෙල් හුලඟේ ගිය සේම. දීගෙක ගිහින් ඔබ මටවත් නොකියාම. ඒ සින්දු අහපුවා පොඩ්ඩක් කියනවා, අත උස්සන්න බලන්න. ආසාවට බලන්න. ආසාවට බලමු මෙහෙමයි. ඒ සින්දු නිකන් හරි අහපුවා. අහලා නැහැ කවුරුවක්වත් නේද? ඒ සින්දුවේ තියෙනවා, නෑතුන් හිතකවත් අමනාපයක් නගේ. මේ අපි පෙර ජාති පැතු ලෙසයි නගේ.
පිටගං ගොහිම් මා අමතක උනත් නගින් අත මිට සරුව නුඹයාතින් හිටින් නගේ කියලා. දැන් අද වගේ නම් වෙන්නේ කේන්තිය නිසා වෛරය නිසා එහෙම මෛත්‍රී සිතුවිල්ලක් ඇති කරගන්න අපිට බැරි වෙනවා. හැබැයි අර වගේ ගීත අහලා දැන් මේකනේ පුතේ මේ වර්තමාන පරම්පරාවේ ප්‍රතිචාර යහපත් ප්‍රතිචාර දක්වනවා දුර්වලයි. ඒකට හේතුවක් තමයි හොඳ රසවින්දනයක් නැතිවීම. යහපත් සුව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒකට හේතුවක් තමයි අර වගේ සින්දුයන් මෙතන ඉන්න කවුරක්වත් අහලා තිබ්බේ නැහැ. ඉතින් ඒවා ගැන අවබෝධයක් තිබෙන අඩු ගානේ කොතනක හිටියත් ඔබ මෙලෙවේ දිගුකල් ජීවත් වෙන්න කියලා ජෝතිපාලගේ සින්දු හරි අහලා තිබ්බනම් ඕගොල්ලෝ සුවපතිචාර දක්වන්න තත්ත්වෙටපත් වෙනවා. සුවපතිචාරයක් කියන්නේ අසුභවාදී ප්‍රතිචාර, ප්‍රකෝප වීමේ ප්‍රතිචාර, කෙනෙකු නැසීමට යන උත්සාහ ගැනීමේ අවස්ථා. ඒ වගේ තත්ත්වයකට යන්නේ නැහැ. එහෙම නේද? අපි හරියට ගොඩක් දේවල් අහලා නැහැ. හරවත් දේවල් අපි අරගෙන නැහැ. මම අර කලින් කිව්වා වගේ නරක කෑමක් කෑවොත් මොකද වෙන්නේ? බඩ අප්සෙට් වෙනවා. හැබැයි නරක සංගීතයක් අහුවෝ කියලා කනක් කැපෙනවා. භෞතිකව මොකක් හරි ෆිසිකලි වෙන්න තියෙනවද? එහෙම නැහැ. ඒ නිසා ඒවා බලපාන්නේ පුතේ අපේ මනසට. හොඳ දේවල් හොයාගෙන යන්න ඕනේ. හොඳ දේවල් අපිට හම්බ වෙන්නේ නැහැ නිරාසයෙන්ම. අනිත් කාරණාව තමයි අපි රිලැක්ස් වෙන්න යහපත් සංගීතය ගැන කතා කරද්දී මම සංගීතයේ පැත්තට ගීත ගායනා කරන පැත්තටත් මගිනවා. ඕගොල්ලන්ගේ පැත්තටත් මගිනවා. අද කාලේ ගීතෙකුත් ගීතයක් දෙකක් ළමයි ලව්ව කියවනවා. එහෙම හිතාගෙන ආවේ. හරිද? අද කාලේ ගීතයක් දෙකක් ගිටාරයක් ගහන කියවනවා. ඊට කලින් මම රිලැක්ස් මියුසික් කියන පැතිකඩ අපේ රවින්ද සරුත් සාභාය කරගෙන අපි ශ්‍රීපාලි ආයට අනන්‍ය වූ සංගීත රටාවක් තියෙනවා. අපි ඒකට කියනවා තාගෝර සංගීතය කියලා. ශ්‍රීපාලිට මුල් ගල් තිබ්බේ කවුද පුතේ? ශ්‍රීපාලිට මුල් ගල් තිබ්බේ කවුද? රබින්නාත් තාගෝරතුමා. එතකොට මෙතුමා නිර්මාණය කරපු සංගීත ක්‍රමයක් තියෙනවා. මේ අපි ඒකට කියනවා ඔය බාවුල් සංගීතය කියලා. මේ බංගලි දේශ ප්‍රදේශයේ තියෙන සංගීතය. මේක තමයි එතුමා ප්‍රචාරය කළේ. ශ්‍රීපාලියේ පාසල් ගීත නිර්මාණය කරලා තියෙන්නේ මේ රබින්ද සංගීතයේ තියෙන ගීතයක් අරගෙන කියලා. ඕගොල්ලෝ දන්නවද? කී දෙනෙක් දන්නවද ඒ ගැන? පාසල් ගීතය හැමෝම දැන් ඕගොල්ලන්ට මතකෙන් තියෙන්න ඕනේ. අලුතෙන් ආපයට හැමෝටම මතක තියෙනවද? ශ්‍රීපාලි ගීතයේ මතකය කටපාඩම් කරගෙන තින්න ඕගොල්ලෝ මේ වෙද්දි. පිටිපස්ස පාසල් ගීතේ මතකද? හරි, දැන් අපි වාදනයක් ඉදිරිපත් කරනවා. මේක ගොඩක් රිලැක්ස් වෙන්න මේ කාරණාවත් එක්ක යාවෙන හන්ද මම මේක පාවිච්චි කරනවා. මේක තාගෝරතුමාට උපහාරයක් වේවා කියලා අපි වාදනය කරනවා. මේ නාද රටාව අපේ පාසලට අනන්‍ය නාද රටාවයි. ඕගලන්ට අපේ පාසලේ පාසල් ගීතේ හඬත් අපි ඇහෙන්න සලස්වනවා. ඉතා සියුම් මහන්ගෙන් ඔබට රිලැක්ස් වෙයි, ඔබ ලිහිලනේ සිද්ධ වෙයි. අපි හාල බලමු. Thank you.
శ్రీపాలి గీత ఏ నాదరట ఏ నాదరట ఆశ్రయం తమై శ్రీపాలి గీత పాసల్ గీత నిర్మాణ వెళ్ళాతీయండి ఇతకొట్టు అప్పి ఏక వాదనీకరణ తోరగత్తి రవీంద్రనాథ్ ఠాగూర్ తుమాట ఉపహారయక్ వేవా కీన సితువిల్లిన్ అదాసిన్ මොකද ඒ සංගීත ඔය භාවිතාවට ඒ සංගීත ආරට ජීවේ දුන්නේ ඒ නිර්මාණයේ කලේ ඒකට දරිද්‍රයද්ද ඒක ඒ තත්ත්වෙට දිනුණු කලේ මේ ශ්‍රීපාලියට මුල් ගල තිබ්බ රබින්නා තාවුරුතුමා ඔගොල්ලන්ට පොඩි ආරාධනයක් කරනවා අපි ගීත ගායනා කරන්න එහෙම පුළුවන් අය ඇතින් මේ අවසාන භාගය නිසා ඔයගොල්ලන් කරන්නේ වැඩසින් අපිට නිල දෙන්න චිට් එකක් නමයි ගීතයයි අපි තෝරලා බලලා ඒ අයට ස්ටේජ් එකට එන්න අවස්ථාවක් ලබා දෙන්නම්
හරිද? ආයෙත් කියනවා. දෙන්න විසිල් පාර හුව. ආන් රයි තද තද ගෝ. දැන් ඔන්න බලන්න එතනම දැන් පුතේ හුව ඉස්සර ඉල්ලන්නේ නැහනේ සින්දුවල නේද? දැන් අද හුව ඉල්ලනවා. ඒ කියල කියන්නේ තනිකර ඔළුව. ඒ කියන්නේ තනිකර මේක කන පිට හැරලා තියෙන ඔක්කොම. දැන් හුවක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද අපි? ඒක අවුල් නා. ඒක ඒක හුව හුවෙන් අදහස් කරන්නේ ප්‍රතිචාරය හොඳ නැහැ. දැන් ඉල්ලන්නේ හුව. ඒ කියන්නේ ඔකල තේරුම් ගන්න ඕනේ. ඒ ආපු සිස්ටම් එක තනිකර ඔළුව හිටගෙන තියෙන්නේ. හරි? ඔය දෙන්න විසිල් පාර හුව කියන බෑන්ඩ් එකේ තමයි මම මුලින්ම අපි සෙල්ලම් කළේ. ඔය සාරා ප්ලාස් එකේ ඒ හිටපු කණ්ඩායමේ සමාජිකයෝ මගේ ළඟම යාළුවෝ මගේ මගේ සමහර වීඩියෝස් වලටත් මගේ ප්‍රසංග වලටත් ගී ආරින්ද කියන ඒ සාරා ප්ලාස් එකේ ඔය සෙට් එක තමයි වාදනය කළේ. එතකොට ඒක හිටපු පරණ සමාජිකයන්ගෙන් දෙන්නෙක් ඉතින් මම ටීචින් වලට ආවා. තව එක්කෙනෙක් මේ ඔය යා අනිත් ටීචින්ෙක් ඔයගේ කණ්ඩායමේ මුල් කට්ටිය කැඩුනා ඉතින්. මගේ වැඩ වලට ගොඩක් ඒ කණ්ඩායමේ මුල් සමාජික උදකොල තියෙනවා. ඉතින් ඒක නිසා අර ඕගොල්ලෝන්ගේ ඉන්න තැන ඕගොල්ලෝ ඉන්න තැන අපි දන්නවා. ඒකත් අපි මෙතනදී ඉදිරිපත් කරන්න සූදානම්. ඕගොල්ලන්ට අන්න අවස්ථාවක් දෙනවා. නමත් එක්ක ලියලා කතා කරලා කියන්න බැයි නම් නමත් එක්ක ලියලා දෙන්න අපිට මට ඒ වන්දි ඉස්සරහට නමයි ගීතයයි ඔන්න අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලෝ සූදානම් වෙනකන් ගීතයකට අපි 13 අක්කලා කීප දෙනෙක් ඉන්න ඔය අයට ගීතයක් ඒ අර්ථ එක කට්ටිය කියමු ගීතය. ඕගොල්ලන් ගීතය. ඕගොල්ලන්ගේ ඒවා මට එවන්න ඕනේ ඈ. ඔය අයියලාට ලියලා දෙන්න. මයින්නේ ඔබ දෙන්නේ කියලා සුදු හංසකට වේදනා පින් කර මුරමසේ සුඟ විනා ලබන්නේ මාසිතින්
హరి ఏ గాయనాకరణ ఆపు దారు అంట భూమిస్తూ ఓగలంకి తవ సింధుకి అని ఆయన అవస్థ తీరా ఓగలంకి వ్యవస్థాన అవసానే దాకిన అవస్థ అవేది గీత గానాకల సతుడి విసరేము మొగదు హెటే ఎందులో ఓగలంట అద్దెన కడుగుతుంది ఆరంభండి ఏక చపడి దావ ధైర్యాక్ వెన్నత్ సహా ఈట పస్సే అర ఏకాహారి జీవితేకడి అన్నని సాత్ අපි ඉතින් හැමදේම පොඩ්ඩක් ජීවිත සතුටත් එක්ක මේක ගලා යන්න ඕනේ. ඒතකොට තමයි ජීවිතේ සම්බර වෙන්නේ. දැන් ඔය ජීවිතේ නිරෝගීකම අරන් ගැන කතා කරද්දී පුතේ ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. මට එවන්න. ජීවිතේ නිරෝගීකම ගැන කතා කරද්දී අනෙක් කාරණාව තමයි පුතේ විවේකය. විවේකය ජීවිතේ අවශ්‍යයි. විවේකය ජීවිතේ අවශ්‍යයි. ඒ වගේම ගමන් බිමන් යන එක, ඇවිදින්න යන එක සුන්දර පරිසරන ජීවත්වනය අන්නේක පොඩ්ඩක් දකින එක ඔගොල්ලන්ගේ අපේ ඇසට දකිනදී අපේ මනසේ සුවපත් බවට හේතු වෙනවා. කනට ඇහෙන ශබ්දය අපේ මනසේ අපේ සුවපත් බවට හේතු වෙනවා. ඒ වගේම තමයි කනට හොඳ සංගීතය ඇහෙනකොට අපි සුවපත් බවට හේතු වෙනවා වගේම අපි එහිම ඇවිදින එක විශේෂයෙන්ම දැන් මේ මගේ අතිජාත මිත්‍රයා මధుරංගස ඉකෝන් ඉගැන්නුවා මේ ඉස්කෝලේ ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ වෙනකොට බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයේ ඉකෝන් බාර ආචාර්යවරයා අපි දෙන්නත් එක්ක ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ වීකෙන්ඩ් එකට හැම තැනම ඇවිදින්න යනවා මේ ආසන්න ප්‍රදේශවල ලස්සන පැතිවලට හොයාගෙන. ඕගොල්ලන්ට බලන්න පුළුවන් YouTube එකේ මේ Niro Vlogs with Aravinda කියලා. අපි මේ වගේ ලස්සන සුන්දර පැතිවලට ගිහිල්ලා තියෙනවා මේ ඇවිදින්න. විශේෂයෙන්ම ඕගොල්ලෝ දන්නවා දැන් මෙතන හොරණින් නැගකට පස්සේ රත්මුර පැත්තට යනකොට රත්නපුර හරියනකොට කිරිකල් මේ කිරියල්ල කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒ පැත්තේ ගොඩක් ළමයි මෙහි පාසලට එනවත් අපි දන්නවා. මේ කිරියල්ල කියලා කියන්නේ එක දියල්ලකට එක තියෙන්නේ පොඩිඩංගොඩ කිට්ටුව. ඒ කිරියල්ල ඒ තියෙන්නේ කබරගල කියලා ගලක්. ලස්සන ප්‍රදේශයක්. ඉතාම සුන්දර පරිසරයක තියෙන්නේ ඔකල බලලා තියෙනවද මේ එපික් කියලා 3D animation meme cartoon film එකක් පවුගෙ කාලයක් වකවනු ජනප්‍රිය වෙනවා ඔයගොල්ලෝ බලලා තිනවද බලලා නැත්නම් සුට්ටක් හොයලා බලන්න ළමයි කාලේ බලන්න වටින සුන්දර අර නේචර් ලව කෙනෙක් බිහි කරන හොඳ කතාවක් තමයි මේ epic කියන film එක. දැන් අපි මාත් මధుරංග සරුත් ගියා දවසක් ඕක බලන්න. ඊටාම දුෂ්කර ගමනක් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් කිරි ළමයිට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනික ගැලමැට යන ඉච්චර අපහසුයි. මොකද ඒකේ පාරක් නැහැ. පාරක් හදාගෙන අපි යන්න ඕනේ. තනිකර කටුගාලුයි ගල් ගොඩක් අර අඩියක් තිබ්බාම පස්සට නිකන් ආපස්සට ලැස්සලා එනවා. ඒක මිනිස්සු වැඩි යන්නේ නැති පැත්තක්. හැබැයි උඩ තියෙන ඇල්ල, ඒ ඇල්ලේ වතුර තමයි මිනිස්සු බොන්නේ. හරි පිරිසුදු වතුර තියෙන්නේ. ඉතින් අපිට බලන්න ඕනවා මේක උඩට ගිහිල්ලා පාරක් නැහැ. දෙන්නත් එක නැගගෙන නැගගෙන පරිස්සමින් ගියා. ගියාට පස්සේ මෙන්න ෆෝන් එකේ සිග්නල් නැහැ. දැන් මොකද කරන්නේ? ෆෝන් එකේ සිග්නල් අපිට පොඩි බයකුත් විතර ආවා. මොකද අපි මේ පරිසරයට අපි ආදරය කරනවා. මොකද අපි ඇත්තම නේශලවලා පරිසරයට ආදරේ. අපිට හිතුණා එක ගහක කොළයක් කඩන්න පුතේ. අපිට හිතුණා ගහක එක කොළ කෑල්ලක් කඩන්න. මොකද මේ තරම් ලස්සන පරිසරයක් ඒක සුන්දරයි. දෙවියෝ ලෝකයක් වගේ හරියට. මම මේ කියන්නේ ඔය අපි කිරියල්ල කියලා කියන මේ ඇල්ල කබරගල තියෙන එක ඉතා දුෂ්කර ගමනකින් ඕනෙ තැන යන. මොකද පාරක් නැහැ. පස්සේ කොහමද එක කොළයක් අපි එක කොළ කෑල්ලක් කොළයක්වත් ගහක් කැඩුවේ නැහැ. හැබැයි අපි හිතුවා අපිට පාර අමතක වෙන්න එපා. මොකද අපි එක කොළයක්වත් කොළයක අත්තක්වත් කැඩුවේ නැහැ. අපිට පාර අමතක පාර මගහැරින්න එපා කියලා අපි හිතුවා. කොහොමhari අපිට දෙයනේ කියලා ගැටලුවක් වුණා. අපිට පාර හොයාගන්න පුළුවන් වුණා. දියපාර දැක්ක උඩ තියෙනවා. අපි කල්පනා කළා දියපාර අනිවාර්යෙන් වැටෙන තැන තමයි ඇල්ල ඇත්තේ කියලා. අපි කන්ද මුදුනට ඇවිල්ලා පුතේ පය බයක් විතර අපි ඇතුලේ ආවා. අන්න ඒ ටික තමයි ලස්සනම කන්දේ. තනිකර දෙවියෝ ලෝකයක් වගේ. ඕගොල්ලන්ට මේ පරිසරය ගැන මම කියන එක බලා ගන්න පුළුවන් අපි දාපු පොඩි වීඩියෝ කැල්ලක තියෙන YouTube එකේ.
මම අර කිව්වේ නීරෝ ඔක්සි තරින්ද කියලා. ඒකේ තියෙනවා. නැත්තම් අර එපික් ෆිල්ම් එක බලුවා නම් තනි කර ඒ තියෙන පරිසරය පුතේ එතන තියෙනවා. ඒක අපි හිතනව නැහැ කියලා ඒ වගේ ච සුන්දර ලෝකයක්. මෙන්න මේ වගේ ලස්සන තැන් වලට ගිහිල්ලා පස්සේ වතුර ටික වැටෙනවා හරියට අර මේ බුරුලේතු වතුර වගේ. ඒ තරම් පිරිසුදුයි. ඉතින් අර ජීවිතයේ නිරෝගීකම තියාගන්න ඕන එකක්. අපි කියන්නේ මොකද්ද මෙන්ටලි ෆිසිකලි වෙල්බීන්. ඒ මානසික සහ ශාරීරික යහපැවැත්ම තියාගන්න නම් මනස යහපැවැත්ම තියාගන්න ඕනේ අනික ශාරීරිකව. ශාරීරික යහපැවැත්ම තියාගන්න චුට්ටක් ඇවිදින්න ඕනේ, ක්‍රියාශීලී වෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා තරුණ පරම්පරාවට හරියට කිලින් ඉන්න බෑ. ටිකක් ඇදේට ඉන්නේ. හා අවුරුදු 20 පැන් හැටි කිලින් මහතයි. ස්ථූලභාවය. හා ඒ ඔයගොල්ලෝ බලන්න මම මේ කියන එක බොරුද කියලා. ඒ නිසා මානසික යහපැවැත්ම තියාගන්න හොඳ සංගීතය වැදගත් වගේම හොඳ ශාරීරික පැවැත්මක් තියාගන්න නම්මයි පුතේ චුට්ටක් ඇවිදින්න ඕනේ. අඩු ගානේ හවසට ඊවින් වෝක් එකක් හරි යන්න පොඩ්ඩක් ඒක තියෙන්න ඕනේ. දෙමාපියන්ට කම්මැලි නම් ඒවට චුට්ටක් අපි මෙහෙම යන් කියලා කියන්න. ඒක වැරදක් නෑ. දැන් මේ අපේ ගමේ ඉන්න දරුවෝ ඉන්නවා මම දැක්කා කීප දෙනෙක්. ඒගොල්ලෝ දකින්න අපි හවසට පොඩ්ඩක් එහෙම ඇවිදින්න යනවා ඉතින්. ඒ පරිසරයේ අඩු ගානේ නැත්තම් අඩු ගානේ සපද්දයක් දාගෙන චුට්ටක් ඒක මානසිකව මාර රිලැක්ස් එකක් ඒක. ඒව නිකන් මේ පොතපතට මේ බාහිර තියෙන ඒ ක්‍රියාකාරී දේවල් වලට විතරක් සීමා කරන එකක් නෙමෙයි පුතේ. ඒක තමන්ගේ ජීවිතේට ඇප්ලයි කරගන්න. තමන්ගේ ජීවිතේට සම්බන්ධ කරගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය බුද්ධිමත් මිනිස්සු කරන්නේ. මොකද මිනිස්සු දන්නේ නැහැ බුද්ධිමත්ව සතුටින් ඉන්න. මම අර කිව්වා වගේ සමහර හැමෝම කරන සාමාන්‍ය මෝඩ අපි මෝඩ චූන් කියලා කියන්නේ තමයි සාමාන්‍ය කොට ගන්න. එක්කෝ අඩු ගානේ මතට පුරුදු වෙනවා. ඒ තමන්ගේ ආතතිය නැති කරගන්නේ මත් වෙලා. මම මේ කියන එක බොරු නම් බොරු කියලා කියන මාත් උඹලා වැස්ස පව් කරලා මෙතනට නේ. ඒ නිසා දන්නවා. එක එක ජාතිය දේවල් තියෙනවා. එක එක ජාතිය. ඔයගොල්ලන්ට කාටුන් එකක් බලන්න බැ දරුවනේ. ඔයගොල්ලන් හදලා තියෙන මේ මානසිකත්වය ඒවා ප්‍රොමෝට් කරන්න. අර කවුද බොයි කියලා කාටුන් එකක් ගියා. ඒක සිගරට් බොන්න තමයි ඒ ප්‍රොමෝට් කරන තමයි මේ කාටුන් මෙහෙට එවන්නේ. ඒක වීර ක්‍රියාවක් වගේ පෙන්නනවා. හොඳට මතක තියාගන්න. අපි ඉන්නේ සතුරුදායක පරිසරයක නන් නෙවෙයි කියන එක මතක තියාගන්න. මේ සොසයිටි එක සමාජයේ පුතේ 360ක් කරකලා තියෙන අය ගොඩ දාන්න බැරි ගන්නට. අපෙත් 3න් 2ක් දැන් කාලේ ඉවරයි. ඕගොල්ලන්ගේ තාම 3න් 1යි ඉවර. ඕගොල්ලන්ට අවදානමක් ඉදිරිය තියෙනවා. හොඳට මතක තියාගෙන ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඕගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන් මිනිස්සුත් අද ටික ටික අඩු වෙනවාමයි පුතේ. මතක තියාගෙන ඉන්න එක. තමන් ඕගොල්ලන්ට ආදර්ශයක් ගන්න චරිත අඩුයි. උපදේශයක් දෙන්න පුළුවන් චරිත අඩුයි. අත්දැකීම් තියෙන වැඩිහිටි අඩුයි. ඔන්නේ කියන ඕගොල්ලන්ට ඔය අවධානම තියෙන මතක තියාගන්න. ඕගොල්ලෝ හුලම් බබාලා වගේ ඔම හිටියට පොඩි දෙයටත් මොන රිචුන් අරගෙන hina වෙන්න අපි ආසයි. දරුවෝ වශයෙන් ආසයි. ඒ ඕගොල්ලන්ගේ මානසිකත්වය අපි තීටියා. එතකොට අපිට මේ පරමදාසි චරිත අඩුයි. අපි ජීවත් වෙන්න ඕන විදිය අපි ඉන්නේ ගොඩක් වෙලාවට යථාර්ථයට වඩා ව්‍යාජ තත්වයක. ඒ නිසා හැබැයි එක ඕගොල්ලන්ගේ පැත්තෙන් සතුටු වෙන දෙයක් කිව්වොත් දැන් මම ගුරුවරයෙක් වෙලා අවුරුදු 8ක් විතර කාලයක් වෙනවා. මට ලැබිච්ච දරුවෝ මේ ආශ්‍රය කරන් ලැබිච්ච ගොඩක් අය ගොඩක් ධනාත්මක චින්තන වලින් හැදිච්ච හොඳ මේ හොඳ බුද්ධියක් තියෙන හොඳ කොමන් සෙන්ස් තියෙන සාමාන්‍ය දැනුම තියෙන දරුවෝ පිරිසක් මේ වෙද්දි මට නම් ගොඩක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම ඒකෙන් සතුටු වෙනවා. අපේ කාලේ හිටියාට වඩා මගේ සමකාලීනයන්ට වඩා මගේ මම දන්න කියන අයට වඩා මේ දැන් ඉන්න වර්තමාන පරම්පරාවේ යම් ඒ ප්‍රගතිශීලී ගති ලක්ෂණ මම දැකලා තියෙනවා. ඒ නිසා මම ඒකෙන් සතුටු වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට පුතේ ඒව තත්ත්වේ හොඳින් පවත්වාගෙන යන්න ඕගොල්ලන්ට හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. හනේ මම අර කිව්වා වගේ සතුටු වෙන්න ඕනේ තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් නොවන ආකාරයට. ඒකට අසීරු වැඩක්. අපි මොන දේ කළත් අනික් කාට හිරිහැරයක් වෙන්නේ අපි මේ මිනිස්සුෝ කියන්නේ ආක්‍රමණශීලී ජාතියක්. අපි එක දැක්කනේ මේ පෞගේ කාලෙත්. අපි එක දැක්කා නේද? ඔය බෝම්බ ගහනක් ප්‍රශ්නේ වුණා. ඒ යම් අය ඒ අන්තවාදීව තමන්ට විතරක් උරුමයි කියලා හිතන ලෝකෙ. ඒ නිසානේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මටත් ඔබටත් මේ සතාසී උපවටත් ගහකොලටත් මේ හැමෝටම මේ පරිසරයමයි පුතේ ආයිති. අපිට ආක්‍රමණශීලී වෙන්න බෑ.
එනිසා අපි කරන්න ඕනේ මටත් අනුන්ට තානියක් නොවන දේවල්. ඔය ඔය සීමාවෙ ඉන්නවා නම් ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වරදින්න තියෙන ඉඩ අඩුයි. වරදුනත් හරියනවා. වරදුනත් හරියනවා. වරද්දන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. වරද්දන්න හැදුවත් වරදින්නේ නැහැ. මොකද Taman දන්නවා ජීවත් වෙන විදිය. එනිසා ඒව ගැන අවබෝධයෙන් කටයුතු කරා කියලා බලාපොරොත්තු වෙනවා. පසින්දු විරංග දරුවා එයා මේ ගීතයක් ගායනා කරන්න ඉල්ලීමක් කරලා තිනවා. අපි යාට අවස්ථාව දෙනවා. පසින්දු විරංගෙන්ද එයාට දෙන්න කුණුසුම පොලසන්නාදේ ඔයගොල්ලන් සගේ. නිරත මවනවා අපතරේ කතා රය පුරා උණුහුමේ මල් පෙති තදා සයනයක් නිදනවා මේරය අපගේ බුරසා ආදරින් දක්න වූ හිමිකම් සොයා උණුසුම් හුදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයන බතව මත් පුරා සරාග රැ පිණි බිඳුවක් වී වැටි මාසිතේ හිද සක්මවා යහන් තලේ වැතිරි අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලි තනි වුණා කාමරේ මුළු පුරා නෙක සලු පිළි තනි වෙලා මා සිතින් හඳන පාදෙස බල බලා මම්මුලා වූ සිතින් මාමල් සුවඳක් විදිනවා ඇතිවත් ඇතිරුවත් නාමා වෙලි උණුසුම් හුදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයන බතව මන් නිය සිතුවා පුරා සරාග රෑ පිණි බිඳුවක් වී වැඩි මාසිතේ හිඩ සක්මවා යහන් තලේ වැතිරි රද තනිකම ඉතුරුබී සඳ ඇතිරිල්ලෙන් වෙලි තනි වුණා Thank you. දරුවට ස්තුතිවන්ත වෙනවා. අපි ඕගොල්ලන්ගේ තත්ත්වය නොසලකා හරින්නේ අපි ඕගොල්ලන්ගේ මානසිකත්වය තේරුම් අර ගන්නවා සහ ඕගොල්ලෝ ඉන්න තැන අපි දන්නවා. ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා ඉන්න පුතේ ඕගොල්ලන්ගේ මේ දවස් දෙකේ අවසාන කාලයටයි. ඉතින් ඉදිරි වැඩටි කරගෙන යන අවස්ථාව සලසමින් මේ අපිට ලැබිච්ච කාලය අපි ඕගොල්ලන්ව පුළුවන් මට්ටමින් සැහැල්ලුවෙන් සතුටෙන් තියන්න උත්සාහ කළා. ඔබට හරයක් වෙන දෙයක් වටිනා දෙයක් ජීවිතේ එකතු කරන්න උත්සාහ කළා. ඕගොල්ලන් සතුටින් තියෙන ගම අර නිකන් තග දාගෙන එහෙම මට්ටමට වඩා එහා ගිය මට්ටමේ දෙයක් අර උත්සාහ කළේ ඔබේ කාලේ ගුරුවරයා වෙන මිසක් සම්ප්‍රදාය කෙනෙක් වෙන නෙමෙයි. ඒ නිසා ඒ සම්ප්‍රදායිකත්වයත් අපි රැකගෙන තමයි ඉස්සරහට යන්නේ. දැන් අර ශ්‍රීපාලි මුල්ගලති රබින්නාත් ආගුරුතුමා කිව්වා සඳහන් කරපු දෙයක් තියෙනවා සංස්කෘතිය කියලා කියන එක සම්බන්ධව කිව්වේ එතුමා. ඔබගේ දොර ජනෙල් ඇරලා තියන්න හේතුව තමයි ඔබගේ ගෙදරට එන්න ඕනේ වාතාශ්‍රය. හැබැයි ඔබගේ ගෙදර තියෙන බඩුමුට්ටු ගසාගෙන යන ඒ හොලකට ඉඩ දෙන්න එපා කියලා මේ කියමන එදා රබින්නාත් ආගුරුතුමා කියපු ඒ කියමන මේ පාසලේ ප්‍රතිස්ථා කියන්නේ මුල්ගල තිබූ එතුමාගේ දර්ශනය තුල අපි වැඩ කළ යුතු දරුවෝ ඔගොල්ලෝ ඒක වැඩ කළ යුතුයි. ඒ චින්තනය පුතේ ඔගොල්ලෝ ජීවිතේ මතක තියාගන්න. අපි යල්පැනපු ජාතියක් නොවිය යුතුයි. නමුත් අපි අනන්‍යතාවයන් හරපා දෙත රැකගෙන
අපි සංවර්ධනය වෙමින් රටට යහපත් අයෙක් විදිහට ඉදිරියට එහෙමයි වැදගත් වෙන්නේ. අන්න ඒ ආකාරයට ඕගලන්ට ඉස්සරහට එන්න පුළුවන් වාසනාව ශක්තිය ධෛර්යය ඕගලන් ලැබේවා කියමින් අපි වැඩසටහන මෙතනින් ඉවර කරනවා. ඔබට බොහොම ස්තුතියි. ඔබට හොඳ අනාගතයක්